සුබ උදෑසනක්. කාලයක් දිගේ රේඛාවක් හොයාගෙන රේඛාවක් දිගේ කාලයක් කරා යන කාල රේඛාව රූපවාහිනී වැඩසටහනට අපි අමුතු වෙලාවක අදත් උදේ ආවා. අද අපි කතා කරන මාතෘකා සහ කතා කරන දේවල් පොදු දේවල්. විද්‍යාව කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ සයන්ස් කියලා. සයින්ස් කියන වචනේ හැදිලා තියෙන්නේ ග්‍රීක භාෂාවේ සකිරේ කියන වචනේ. සකිරේ කියන්නේ සොයා ගැනීම, දැන ගැනීම, අවබෝධ කර ගැනීම. විද්‍යාව සම්බන්ධයෙන් අපේ රටේ කතා කරන්න, අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ රටේ කතා කරන්න, අනාගතය ගැන අපේ රටේ කතා කරන්න ප්‍රාමාණිකයෙක් ඇවිල්ලා තිබෙනවා, ආචාර්ය මොහන් ලාල් ග්‍රේරු. අයිබුවන්. ඔබතුමාගේ මං මේ අපි බොහොම ගැඹුරු විද්‍යාව මේ ගැඹුරු දේවල් අහන්න ඉස්සෙල්ලා ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමා පාරේ යනකොට දවසක් වාහනයකට ඔබතුමා මේ පොඩි මේ අනතුරක් සිද්ධ වෙනවා. බෙන්ස් කාර් එකක්ද කොහෙද මට හිතෙන්නේ. එදාට ඔබ එදා ඔබතුමාට හිතෙනවා මං කවදාරි බෙන්ස් එකක් ගන්නවා කියලා. ඒ වාහනේමද මම දන්නේ නැහැ. අත එළියට එනවා. ඒක බැඳලා තියෙනවා වටිනා සන්නාම කියන්න බැරි හින්දා වටිනා ඔරලෝසුවක්. ඔබතුමා එදා හිතනවා මං කවදාරි මේ ඔරලෝසුවකුත් ගන්නවා කියලා. මේ ගමන ගැන විනාඩියකින් කියන්නකෝ අපේ ප්‍රේක්ෂකයින්ට. ඔය ඇතරම හතරවැනි ශ්‍රේණියේ මම ඉගෙන ගන්න කාලේ උදේවරුවේ ගෙද උදේ කෑම වේල සඳහා පාන්ගේ එන්න ගිහිල්ලා එනකොට කිල්ලපනේ පාලමගාවදී පාර හරහා පයින වෙලාවේ වේගයෙන් ආපු බෙන්ස් රථයක් ඇතර මම පාර හරහා මාරු පදිග මාරුවෙන් තමයි මාරු වුණේ. නමුත් ඒකත් නොසලකා මාව අන්තමට වද්දගෙන ගියා. මාව වැටුණා. වැටුණායින් එදා උදෑසන අපේ ආහාර වේල සඳහා තිබුණු දේවල් ඔක්කොම හැමතැනම විසිරලා ගිහිල්ලා ගෙදර සියලු දෙනාටත් බඩගින්නේ නුනා විතරක් නෙමෙයි මම හරියට පාර ගියේ නැහැ කියලා ඉවරලා ගෙදරින් ගුටි කන්නත් වුණා. ඒ විතරක් නෙමෙයි මේ මාව හප්පෝපු ඒ බෙන්ස් රථය, කිරිපාට බෙන්ස් රථයක්, ඒකේ රියදුරා කළු උස මහත කෙනෙක්, එයා ඔළුව දාලා රියදුරු වහ පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් අතක් එළියට දාලා මට තර්ජනය කරලා හොඳටම බැන්නා නරක වචනෙන්. ඒ අතේ තිබුණා රත්තරම් පාට ලොකු ඔරලෝසුවක්. ඒ දවස් මම ගෙදර ඇවිල්ලා හුඟා දුකින් හිටියේ. මේ යම්කිසි කෙනෙක් තමුන්ගේ දේවල් වලින් අභිමානයට පත් වෙලා මම අහිංසක කුඩා දරුවෙක්, ඇයි මට මෙහෙම සැලකුවේ කියලා ඉල්ලා. විතරක් නෙවෙයි ගෙදරදීත් මට ඒ සඳහා දෙමව්පියන්ගෙන් වැඩි අනුකම්පාවක් ලැබුණෙත් නැහැ. එදා ගෙදර මුල්ලකට වෙලා කල්පනා කර කර හිටපු මම අන්තිමේ ඉතාම ධෛර්යමත්ව ඒ මට තිබුණු පසුගාමී අදහස් වලින් එළියට ඇවිල්ලා මං හිතුවා නෑ මමත් කවදා හරි බෙන්ස් එකක් ගන්නවා, මමත් කවදා හරි ලෝකේ තියෙන වටිනම ඔරලෝසුවක් ගන්නවා කියලා. මම දැන් මේ චන්දන අහන්නේ. ඔබතුමාගේ ස්ථානය මගේ ජීවිතේ වෙනස් කළා. වෙනස් කළා. හැරවුම් ලක්ෂයක් වුණා. ඔබතුමාගේ ජීවිතේ ඔරලෝසුවක් විසින් වෙනස් කළා. අපි කතා කරන්නේ අපේ රටේ සහ ලෝකේ වෙනස් කරන කාල රේඛාව ගැන. අපි පටන් ගත්තොත් මේ දැනට වසර 300කට මේ කලින් එයා මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන සිතුවිල්ලක් මිනිස්සුන්ට එනවා. ආගම. මේ ආගම මිනිස්සුන්ගේ ජීවිත සහ ලෝක දේශපාලනය එක්තරා තැනක වෙනස් කරනවා. ඒ වෙනස් කරන එක ඇතුලේ මිනිස්සු බොහෝ දේ කැප කරනවා, මිනිමරා ගන්නවා, යුද්ධ කරනවා. මේක අපි අදට ආගම අපි කොහොමද ගන්න ඕන අපේ රටේ ලෝකයේ අනාගතය නිසා. ඇත්තටම මේ මිනිසා ආගමික පසුබිමේ ජීවත්වයේ බොහෝම අතීතේ ඉඳලා මිනිසා බොහෝ සතුන් අතර අපිත් සතෙක්නේ. නමුත් අපේ විශේෂත්ව කිහිපයක්ම තියෙනවා සාමාන්‍ය සතුන්ට වැඩිය. ඒකේ එකක් තමයි අපි ආධ්‍යාත්මික සත්තු. මෙන්න මේ පරිණාමනයේ මුල් කාලේ ඉඳලා මතර මීට අවුරුදු 30,000කට පෙර පවා මිනිසුන්ගේ ආගමික නැඹුරුවක්, ආධ්‍යාත්මික නැඹුරුවක්, විවිධ
සංකේතවලට සූර්යාට නොඑක් විශාල කඳු වලට වන්දනාමාන කරමින් පිහිට ඉල්ලීමේ හා විවිධ සිරිත්විරිත් පැවැත්වීමේ ක්‍රම මිනිස් අතර තිබිලා තියෙන ඒවට සාක්ෂි තියෙනවා. එදා මෙදා තුර තමුන්ගේ මරණයෙන් පසු ජීවිතය පිළිබඳව ඇති බලාපොරොත්තු හා ඒ පිළිබඳ තිබුණු කැක්කුමත් එක්ක මිනිස්සු මේ ආධ්‍යාත්මික වශයෙන් ග්‍රහණය කරගන්න බොහෝ අයට පුළුවන් වුණා. ඒ නිසා වරින් වර විවිධාකාර ආගම් අපේ මනුස්ස ඉතිහාසයේ මතුවලා තියෙනවා. ඒ දේවල් ප්‍රබලව අනික් දේවල් වල දියුණුවත් සංවර්ධනයත් සංගම ආගමික පැත්තේ සංවර්ධනයකුත් ආවා, ආගමික කතෘවරුන් ආවා. ඔවුන් හරහා තමුන්ගේ විමුක්තිය පිණිස, ආධ්‍යාත්මික විමුක්තිය, මෙලව විමුක්තිය හා පරලෝ විමුක්තිය පිණිස ඇති වූ විවිධ මතිමතාන්තර හරහා මිනිස්සු ඒක මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන නිසා ඔබතුමා කියන්නේ ආගමක් මිනිස්සුන්ට ඕන කියලානේ. අවශ්‍යයි විශේෂයෙන්. එතකොට මං හිතේ තියෙන ප්‍රශ්නත් එක්ක මැදින් එනවා. ආගමක් මිනිස්සුන්ට අවශ්‍යයි. ආගමෙන් පස්සේ ආගමට කලින් මිනිස්සු මේ ජාතිකවාදය කියලා එකක් මේ සීමා මායින් හදා ගන්නවා. මේ අපි අතපය හතර විතරක් තියෙන අපි ලෝකෙම මිනිස්සු මේ ජාතිකවාදය කියන එක හදා ගන්නවා. මොකද්ද ඔබතුමා? ඒකටත් හේතුව තමුන් ඉන්න පරිසරයේ විශේෂයෙන්. ඒ කියන්නේ මිනිස්සු ජීවත් වෙන්න ඕන ක්‍රමය අතීතේ ඉඳලා ඕන් ඉන්න පරිසරය අනුව වෙනස් වෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් ඉතාලම ශීත කාලයක් ඇති වෙන මුළු දවස් 365න් දවස් 300ක්ම ශීතම කාලයක් තියෙන රටවල් තියෙනවා. ඉතින් ඒවැ හිටිප ඇස්කිමෝර වෙනම ඔවුන්ගේ ගෝත්‍ර හදාගත්තා. ඒ වගේම කාන්තාරයේ ඉන්න අය මේ විවිධ පාරිසරික කරුණු විතරක් නෙමෙයි ඔවුන්ගේ ජීවන රටාව, ඔවුන් කොහොමද ජීවත් වුණේ, ඔවුන් කොහොමද දඩයම් කළාද ජීවත් වුණේ, වවලද ජීවත් වුණේ, නැත්නම් සත්තු හදලද ජීවත් වුණේ, මේ විවිධ දේවල් එක්ක මිනිස්සුන්ගේ යම් යම් අනන්‍යතාවයන් නැතුණා, යම් යම් ස්ථානීය කියන්නේ ලෝකලිටි එකක් එක්ක ඒ ස්ථානීය අනුගත වීම එක්ක ඇති වුණු ඒ ජාතිකත්වය පිළිබඳ හැඟීම, තමුන්ගේ කණ්ඩායම් පිළිබඳ හැඟීම, ඊළඟට ඒ කණ්ඩායම පාලනය වීම සඳහා යම් ආකාරකේ පාලකෙක් නේ. ඒ කාලනම් මේක ඉතින් බාහු බලය, ආයුධ බලය, මේ දේවල් වලින් නායකෙක් තෝරගත්තෙත් ආචාර්යතුමනි. දැන් අපි දැන් මේ ඉන්නේ සජීවී වැඩසටහනකනේ. ඔව්. එතකොට මේ දැන් මේ දවල් 11යි, 11 පහ වෙලා මේ ගෙදරට දැනෙන විදිහට මේක මේ ජාතිකවාදය කියන එක මේ කොහොමද කියන්නේ? ඒක බොහෝ විට මමත්වය, මම අපේ කියන හැඟීමත් එක්ක එන දෙයක්. ඉතාම සරලව කියනවනම් මගේ අපේ කියන දේවල් ඇතුළට එන දෙයක් තමයි මගේ ආගම, මගේ ජාතිය කියන දේ. ඉතාම සරලව කියනවනම් ඒක මේ ආත්මයත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් කොටින්. මගේ ආගම, මගේ ජාතිය මට ලබා දුන් ත්‍යාගයයි චන්ද්‍ර මාතෘකේ නොසෙල්වෙන චින්තනය නිවහල්. අපි චින්තනයට එමු. මේ ජාතිකවාදයේ ඇතුලේ ලංකාවට ආවේනික චින්තනයක් තියෙනවද? තියෙනවා. මේකේ ප්‍රභේද දෙකක් තියෙනවා. දැන් එක පැත්තකින් ගත්තහම අපේ දැන් සිංහල බෞද්ධ චින්තනය, ආය සංස්කෘතිය, ඒ ඉතිහාසය, ඒක ඇතුලේ දැන් සිංහල බෞද්ධ චින්තනය ගත්තම ප්‍රබල භූමිකාවක් අපේ භික්ෂුන් වහන්සේලා විසින් සිද්ධ කරන. ඒකද සිංහල බෞද්ධ චින්තනය කියලා කියන්නේ? මොකක්ද? මම හිතනවා ඇත්තටම සිංහල බෞද්ධ චින්තනය අපි අතීතයට ගියොත් උඟාවක් වෙලාවට මේ කියන මමත්වයෙන් ඈත් වෙන්න අවශ්‍ය වුණු බලපෑමක් තමයි තිබුණේ. හැබැයි ඒ එක්කම මේ ආගම නැත්තම් ඒ තමුන් අගය කරන තමුන්ගේ දර්ශනය, මේ ආගම පිළිබඳ දර්ශනය රැක ගැනීම සඳහා මමත්වය ආදේශ වුණා. එහෙමයි වුනේ. ඒ නිසා අතීතයේ ඉඳලා මිනිස්සු හිතන්න පටන් ගත්තා මේ ආගම රැක ගන්නත් ඕනේ, අනාගතය පරපුරට පවර්ලා දෙන්න ඕනේ. ඒ දේවල් එක්කම ආගම මගේ කියන හැඟීම ඇති වුණත් එක්කම මේ ප්‍රශ්නේ ඇති වුණා. ඒ කියන්නේ මිනිස්සු ආගම තමුන්ගේ කියලා දැඩි ලෙස වැළඳ ගන්න පටන් ගත්තා. ඉතින් මේක යම් තරමකට ආගමත් එක්ක යා යුතු දෙයක්. හැබැයි ආගම දැනගත්තට පස්සේ එහි තියෙන දර්ශනයත් එක්ක මම විශේෂයෙන් කතා කරන සිංහල බෞද්ධ දර්ශනය පිළිබඳව බුදුහාඳුරෝ කිව්වේ තමුන් ඉදිරිපත් කරන මේ බුද්ධ ධර්මය පවා තමුන් ඒකේ හරි අවබෝධය ලබා ගත්තට පස්සේ කරේ තියාගෙන යන්න එපා. බුදුරජාණන් වහන්සේ උපමාවකට කිව්වේ මේ ඔරුවක් තියෙනවා කියලා හිතන්න ගඟෙන් එගොඩ වෙන්න. ඒ වගේ සංසාරෙන් එගොඩ වෙන්න ධර්මය පාවිච්චි කරන්න. හැබැයි අපි ගඟෙන් එතුණාට පස්සේ ඔරුව කරේගෙන තියාගෙන යන්නේ නැහෙනේ. ඒ වගේ මේ ආගම ධර්මය වුණත් කරේ තියාගෙන යනවා නම් ඔහු ඒ මමත්වයට ගැති වෙලා තියෙන කියලා. අපි මේ දෙක අතර හිර වෙලා ඉන්නේ. සිංහල බෞද්ධයාගේ මම හිතනවා වැඩි ගැඹුරින් කල්පනා කරන්නයි අපි
හිතනවා මේ ආගම අපේද මේ ආගම අපේ කියලා හිතාගෙන අපි මේකට රණ්ඩු කරන්න ඕනේද මිනිමරා ගන්න ඕනේද එහෙම හිතන සංස්කෘතියකුත් එහෙම චින්තනයකුත් අපේ ඇතුලේ තියෙනවා ඔව් මේ මෙහෙමයි බුදුහාමුදුරුවෝ දැන් ওই කවුරු වුණත් ඒ මමත්වයේ ඇතුලේ බුදුහාමුදුරුවෝ එක වෙලාවක කියනවානේ සවැත්මා නුවරින් එන හුසුලඟත් සැපයි කියලා ඔව් ඒ නිසා අර ඒක ඇතුලේ අපි මේ ආගම ඇතුලේ බෙදීම් ඇති කරගන්න ඕනද මේ ලෝකේ එහෙම වෙලා තියෙනවා. ඔව් ඒක ඇත්තටම මම හිතනවා ඉතාලම මනෝඥ ක්‍රියාවලියක්. මම හිතනවා බොහෝ ආගම්වල ගතියුතු බොහෝ හොඳ දේවල් තියෙනවා. පොදුවේ මිනිස් වර්ගයාට ගෝලීය සංස්කෘතියක් ඇතුලේ ගෝලීය චින්තනයක් ඇතුලේ මම හිතනවා බෙදා හදා ගන්න පුළුවන් බොහෝ දේවල් එකට අනුගමනය කරන්න පුළුවන් බොහෝ දේවල් මේ ප්‍රධාන ආගම් සියල්ල තුල තියෙනවා. ඉතින් ඒ නිසා වැඩේ තියෙන දැන් මේ ක්‍රියාවලිය ඇතුලේ සමහර අය මේ ආගම පිළිබඳ හැඟීම තමුන්ගේ ආගම බොහෝ විට එකිනෙකාගේ ආත්මార్థය උදෙසා විශාල වශයෙන් යොදවාගෙන ඒ හරහා බිඳීමක් ඇති කරන්න හැදීම තුළින් තමයි මේ වෙන්වීම මේ සටන් මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. දැන් ඔබතුමාව දැන් ආචාර්ය මොහන්ලාල් ගේරු මැතිතුමා දේශපාලකයේද විද්‍යාඥයෙක්ද අධ්‍යාපනඥයෙක්ද මම මූලික වශයෙන් මම හිතන්නේ මම මට දාගන්නේ මම අධ්‍යාපනඥයෙක් කියලායි මොකද පොඩි කාලේ ඉඳලා මගේ තිබුණු ආසාව මගේ බැඳීම අපි කියන්නේ ඉංග්‍රීසියෙන් පැෂන් එක කියලා ඒ විශාල ඌමනාව තියෙන අධ්‍යාපන ක්ෂේත්‍රයට ඒ පිළිබඳ සහජ හැකියාවකුත් මට තියෙන හින්දා මම හිතනවා මම අධ්‍යාපනඥයෙක් කියලා ඔබ අධ්‍යාපනඥයෙක් ඔබ මේ අධ්‍යාපන ආයතනත් මෙහෙවන කෙනෙක් ඔබ ගුරුවරයෙක් මේ එතකොට මේ ලංකාවේ මේ අධ්‍යාපනය හරි දිශාවට යොමු වෙලා තියෙනවද දේශපාලනය ලංකාවේ අධ්‍යාපනයට කොයිතරම් කොහොමද බලපාලා තියෙන්නේ ඇත්තනම මම හිතනවා විශාල වශයෙන් බලපාලා තියෙනවා අපිට තාම 1939 ඉංග්‍රීසියෙන් විසින් හදලා දුන්නු අධ්‍යාපන ප්‍රඥප්තියක් තියෙනවා ඕඩිනන්ස් එකක් තාම අපි ඒක පාවිච්චි කරන්නේ තැනින් තැනට පැලැස්තර දාලා ටින්කර වැඩ කරලා නමුත් තාම අපිට අපේ රටේ අධ්‍යාපන පනතක් ඒ පනත හදා ගැනීම සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හරියට හදාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඔබතුමා හිටියේ ඒක ඇතුලේ නේදලා කරගන්න බැරි වුණා. විවිධ වකවානුවල මේ අධ්‍යාපන ප්‍රතිපත්ති ඇවිල්ලා තියෙනවා. උදාහරණයට 2002 ඉඳලා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් පටන් අරගෙන ඊට පස්සේ ආචාර්ය ජී.බී. ගුණවර්ධන මහත්මයා ඉතා හොඳ ප්‍රතිපත්තියක් ලියලා තිබුණා. ඊට පස්සේ 2011-12 වකවානුවේදී පහුගිය රජය කාලේ අපි වෙනම පාර්ලිමේන්තුවේ කමිටුවාර විශේෂ කමිටුවක් පත් කළා. ඒ කමිටුවාර 25කින් අපි හොඳ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හැදුවා. ඒ හදලා තිබුණාට ඒක ක්‍රියාත්මක කරගන්න හම්බුනේ නැහැ. මොකද ප්‍රතිපත්තියකින් මදි ඒ ප්‍රතිපත්තිය හරහා යන අලුත් පනතක් හදන්න ඕනේ. ඒ පනත කෙටුම් පතක් හදලා ඒක ආයපහු අනුපතක ඒක ජාතියට ප්‍රකාශ කරලා ඒක අඩුපාඩු තියෙනා නම් හදලා අපි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හා පනතක් හදාගෙන ඒ පනත හරහා දේශපාලනය අනුව වෙනස් නොවන වැඩපිළිවෙලක් අඩු ගානේ අවුරුදු 25කට මේ අධ්‍යාපනයේ සුරැකීම හා ඉදිරියට ගෙන යාම සඳහා කරගෙන යා යුතුයි. නැත්නම් එක් ආණ්ඩුව අලුතෙන් එන ආණ්ඩුව අලුත් දේවල් කරනකොට එක්කෙනාගේ සිතැඟි අනුව අන්තිමේින් අපිට සිද්ධ වෙන ලොකු විනාශයක්. මොකද එක රජයක් පටන් ගත්ත වැඩපිළිවෙල තව රජයක් විසින් වෙනස් කිරීම නිසා. ඔව් දැන් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ අධ්‍යාපනය සඳහා දේශපාලනයේ තියෙන බලපෑම. අනිත් අතට තව එකක් තියෙනවා මම කියන්න ඕන අනිත් එක තමයි අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රතිපාදන. ප්‍රධාන පාලක මැදිරියටත් යන්න සිද්ධ වෙලා තියෙනවා. හොඳයි. අපි ආචාර්යතුමනි මම මේ ඒ යන්නට ඉස්සෙල්ලා අපි තා කෙටියෙන් කියනවා මේ රූපවාහිනියේ මේ කාල රේඛාව ඇඳලා තියෙන්නේ ගිය රජයේද මේ රජයේද දැන් රජයේද කියන දේවල් කතා කරනවට එහා ගිය ගැඹුරු තැනකින්. එතකොට අපේ රටේ අධ්‍යාපනය කියන්නේ අපේ වචන වලින් කියනවනම් මාර සීරියස් ලෝකේ. හරි ඒක අපි ඉතා ගැඹුරු සීරියස් තැනකින් ගන්න ඕන. ඩිජිටල් කරණයටත් පහුගිය කාලේ ආවා. මට ඔබතුමා සම්බන්ධයෙන් බොහොම හෘදයාංගමේ මතකයක් තිබෙනවා. ඔබතුමයි මමයි අපි ඕස්ට්‍රේලියාවේ ගියා මේ වැඩකට. එතකොට මට අසනීප වුණාම ඔබතුමා මේ කාම්පරේ රාත්‍රිය වෙනකන් හිටියා. මේ ඒ ගිය අපි මේ රටේ නිපුණතාවය සම්බන්ධයෙන් වැඩක් කරන්න. ඔබතුමා ශාස්ත්‍ර දෙන කෙනෙක්. හැබැයි ශිල්ප ගැන ඔබතුමාගේ තියෙන විශ්වාසය ගැන රටේ මිනිස්සුන්ට කියන්න ඕන. ඇත්තරම දැන් ශිල්ප කියන එක ඇත්තරම මේ තියෙන කුසලතා මූලික කුසලතාවයන් ඇති වෙන්නේ
මනෝචාලක හැකියාවන් හරහා අපි කියනවා දැන් ඕක තේරෙන්නේ නැහැ මේ මනෝචාලක හැකියාවන් මේ ගෙදර ඉන්න අයට තේරෙන්නේ නැහැ තේරුම් ගන්න මනෝචාලක හැකියාව කියන්නේ දැන් අපිට වැඩක් කරන්න බෑ අපිට ඇඟිලි චලනය කරන්න බෑ දෑත් දෙපා චලනය කරන්න බෑ අපිට ඕන කරන වැඩක් කරගන්න මොළෙත් එක්ක සමායෝජනය කරගන්න නැතුව හරියට ඒතර මේ මොළයත් එක්ක සමායෝජනය කරගෙන දෑත් දෙපා චලනය කරලා යම්කිසි ප්‍රයෝජනවත් දෙයක් කිරීම තමයි මේ හසුරු කුසලතා එහෙම නැත්නම් කුසලතා මේ කියන දේවල් වලට ඇතුළත් වෙන්නේ. එතකොට මිනිසාගේ අනිත් සත්වෙන්ට වඩා විශාල මේ මනෝචාලක හැකියාවන් සමූහයක් තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් අනිත් සතුන් අභිභවා ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය ඇතුලේදී මේ කියන කරන දේවල් ශරීරය පාවිච්චි කරනකොට ඇතිවන දැඩි වෙහෙස පාලනය කර ගැනීම සඳහා මොළයෙන් මැතිවුණු තව දෙයක් තමයි ඒකම ඒක සතුටක් ලබන විදිහට හරවා ගැනීම. එතකොට ක්‍රීඩාව විනෝදය මේ දේවල් එක්ක මේ දේවල් එකතු වෙන්නේ එහෙමයි. එතකොට ශිල්ප ශාස්ත්‍රත් එක්ක ක්‍රීඩාවත් ඇත්තටම එකාතකින් සම්බන්ධයි. නෑ ලෝකේ ක්‍රීඩා ලෝකේ ක්‍රීඩාව කියන එක අද මේ මේ බොහොම මේ මේ සුන්දර තැනකට එහා ගිය වෙන තැනක තියෙන්නේ. ඒක ලෝක දේශපාලනය භූදේශපාලනය අතර ක්‍රීඩාව ඉතාම සීරියස් දෙයක්. ඔව්. ඉතාම මේ මම අහන්නේ අපේ රටේ දැන් බොහොම ටික දෙනයිනේ ශාස්ත්‍ර වලින් යන්නේ. තව ගොඩ දෙනෙක් තරුණ තරුණිය අනාගතේ බාර ගන්න ගොඩක් දෙනෙක් ඉතුරු වෙනවනේ. ඒ අයට ජීවිතයක් ලෝකයක් තියනවද? ඒ ලෝකයට ඇතුල් වෙන්නේ කොහොමද? ඒක හදා ගන්න ක්‍රමය මොකක්ද? ඔව්. ඇත්ත වශයෙන්ම අපිට ශාස්ත්‍රීය පැත්තෙන් ඒ කියන දැනුම අපේ මේ බුද්ධි මට්ටමයි කියන දේ පැත්තෙන් ඇත්ත කියනවා නම් මේ ශාස්ත්‍රීය පැත්තත් බුද්ධියක්. අපි ඒකට කියනවා චාලක බුද්ධිය කියලා. වැඩ කරන්න පුළුවන් හැකියාව. පංගුවක් ඇඟේ ඉහළින් තියෙන චාලක බුද්ධිය. පංගුවක් ඇඟේ ගණිත භාෂාමය බුද්ධින් වැඩියෙන් තියෙන පුළුවන්. මේ පංගුවක් ඒ අය පංගුවකලාට සාමාන්‍ය පෙළ හොඳට කරනවා, උසස් පෙළ හොඳට කරනවා. හැබැයි අපි කියනවා නම් ගණිතයේ අසමත් කෙනා, භාෂාව අසමත් කෙනා සාමාන්‍ය පෙළ ෆේල් කියලා එක වැරදි. ඒක තමයි ලොකුම වැරද්ද අපි කරන. ඒ අයට වෙන හැකියාවන් තියෙනවා. විශේෂයෙන් චාලක හැකියාවන් ඒ හරහා ශිල්ප සඳහා උන් පුරුදු කළ යුතුයි. ඒ සඳහා තෝරා ගැනීම කළ යුත්තේ ඇත්තටම 6 7 ශ්‍රේණිවලදී. ඒ ශ්‍රේණිවලින් තෝරාගත් දරුවන්ට අතීතයේ කන්නංගර කිව්වා වගේ හිස විතරක් නෙමෙයි හදවත විතරක් නෙමෙයි අත ඒ දේවලුත් පුරුදු කරන්න ඕනේ. එතකොට අපි දෑත් පුරුදු කරනවා නම් යම්කිසි ශිල්පයක් සඳහා ඒක හරියට අපි ප්‍රගුණ කරගෙන ඉනවා නම් ඔවුන්ගේ අද තියෙන මේ අද දැන් සාමාන්‍ය පෙළ අසමත් යයි කියනු ලබන දරුවෙකුට මම නම් ඒ අසමත් කියලා විශ්වාස කරන්නේ නැහැ. කියන දරුවෙකුට අපි ඇත්තටම පොඩි කාලෙන් ලහුට සමත් විය හැකි දෙයක් කියලා දුන්නා නම් ඒ හරහා සමත් විය හැකි විෂයන් ඔවුන්ට ලබා දීලා ඔවුන් සමත් කෙරුවා නම් මම හිතන ඔවුන්ගේ ආත්ම අභිමානයත් රැකෙනවා. ඔවුන් හරහා අද අපේ රටේ අඩුපාඩු වෙලා තියෙන බොහෝ ශිල්ප ශාස්ත්‍ර පැත්තට ඔවුන් යොමු කරන්න පුළුවන්, අලුත් දේවල් හදන තැනට ගෙනියන්න පුළුවන්, නව නිර්මාණ ඇති කරගන්න පුළුවන්. අද අපි මේ විභාග මුල් කරගත් අධ්‍යාපන ක්‍රමයක් හරහා කටපාඩම් කරන සංස්කෘතියක් ඇති කළ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය මම හිතන්නේ පාගලා දාලා තියෙනවා. අධ්‍යාපනයේ සංවර්ධනය පිළිබඳ ඒ නියම සංකල්ප අපි ඉදිරියට අරගන්නේ නැති වෙලා තියෙනවා. මේකට සමස්ත සමාජය වාග් කියන්න ඕන. ආචාර්යතුමනි දැන් ඔබතුමා මේ පාලනේ බලේ ඔබතුමා හිටියනේ. දැන් කියනවා පාගල දාලා තියෙනවා අර පනත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා, මේ පනත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මේ රටේ කාටද කියන්නේ ඔබතුමා? දැන් ඔබතුමා මේක හිටපු කෙනෙක්නේ. මම මේ කියන්නේ ඒක තමයි ඔබතුමා අහු කිව්වා වගේ මේ දේශපාලන ක්‍රියාවලියේ බලපෑම තුළ හා අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න ඇතුළේ මේ දේවල් වඩා නිවැරදිව ක්‍රියාත්මක කරන්න බැරුව අපිත් ඇත්තටම අසරණ වෙලා තියෙනවා. මම ඇත්තටම කියනවා නම් මම 2004 දේශපාලනට ආවේ වෙන කිසිම උවමනාවකට නෙමෙයි. මට උවමනාව නෙමෙයි අධ්‍යාපන ක්ෂේත්‍රයට මේ අඩුපාඩු දේවල් හඳුන්ලා දීලා ඒ ප්‍රතිපත්තියක් හදලා අලුතෙන් මේක කරන්න. ඒත් මම ඇත්තටම අද ප්‍රකාශ කරනවා මේ තියෙන දේශපාලන ප්‍රවාහය ඇතුලේ ඒ තියෙන උවමනායපාකම් ඇතුලේ අපේ රටේ දේශපාලකින්ද තියෙන දේශපාලන උවමනායපාකම් ඇතුලේ අපි ඇත්තටම අසරණ වෙලා තියෙනවා. මම අධ්‍යාපනඥ දේශපාලනට ඇවිල්ලා අවුරුදු 15ක කාලයක් දේශපාලනය නිහිල්ලා මම එදා බලාපොරොත්තු වුණු ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ බොහොම සුළුවෙන්. විශේෂයෙන් මම නියෝජ්‍ය අධ්‍යාපන ඇමති වෙලා ඉන්නකොට, ඒ වගේම නිපුණතා සංගම අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වෙලා ඉන්නකොට මගේ අදහස අනුව අපිට යම් යම් දේවල් කරන්න පුළුවන් වුණා. පාසල් 1000 වැඩපිළිවෙල, ප්‍රාථමික පාසල් 5000 වැඩපිළිවෙල, ඊළඟට විද්‍යාගාර පිළිබඳ සංකල්පය මහින්දෝදේ විද්‍යාගාර කියලා පසුව නම් කරපු තාක්ෂණ විද්‍යාගාර, තාක්ෂණ විෂය ධාරාව, විශ්වවිද්‍යාල විද්‍යායතන, යුනිවර්සිටි කොලෙජස් මේ දේවල් හදීමේදී මේ වලට ඔබතුමා ඩලස් සලහපිරුම ඇමතුමා එකතු වෙලා අලුත් පාරක් කැපුවා. ඒක ඇත්ත. ඔව්. හැබැයි දැන් ඔබතුමා කියනවා
දැන් ඒ පාර කැපුවා දැන් හැබැයි මේ කරන්න බැරි වුණා දැන් මේක ඒ කියන්නේ ඔබතුමා කිව්වනේ මේ කාල රේඛාව ඇතුලේ ඇතුණු වෙනස්කම් ඒ ආණ්ඩු මේ ආණ්ඩු ගැන කතා කරන්න එපයි කියලා දෙය ඇත්තටම කාල රේඛාව තුළ ඇතුණු වෙනස්කම් ඇතුලේ තමයි මේක සිද්ධ වුනේ නේද එතකොට ඒ ගෙන ආපු වැඩපිළිවෙල මේ අලුත් රජය 2015 ආවට පස්සේ ඒවා වෙනස් වුණා විතර නෑ අමාත්‍යාංශ පවා වෙනස් වුණා අමාත්‍යාංශ වල බැඳිලා තිබුණු යම් යම් කොටස් පවා කැඩිලා ගියා කැලි කැලි වලට එහෙම ගියාම වෙන්නේ අර කරගෙන ආපු වැඩපිළිවෙල අලුත් රජය කිව්වම මොන රජයද වර්තමාන රජය දැන් වර්තමානයේ මොන රජයද තියෙන්නේ මම කියන්නේ යහපාලන රජය ආවට පස්සේ මම කියන්නේ වැඩ නොකරයි කියන්නේ බෞගේ රජය කියන්නේ දැන් අලුත් රජය දැන් තියෙන රජ නෙමෙයි ඒකට ඊට ඉස්සෙල්ලා කලින් රජය කියන්නේ වෙනස් රජයක් තියෙනවා කියන මුතුමා පිළිගන්නවා 2015 පැමිණි රජය ආවට පස්සේ ඇති වුණු වෙනස්කම් එක්ක ඒ අපේ මති මතාන්තර ඉදිරිපත් කරන්න බෑ. එතකොට ඒ එතකොට පත් වුණු ඇමතිවරයාට අවශ්‍ය විදිහට ඒවා කෙරෙනකොට විශේෂයෙන් කියනවා නම් ඔය අපි විශ්වවිද්‍යාල විද්‍යායතන නැත්නම් යුනිවර්සිටි කොලෙජස් සරහා අපි බලාපොරොත්තු වෙන්නේ නිපුණතාවය ඔය ශිල්ප ශාස්ත්‍ර ඔබතුමා අහපු මම විශ්වාස කරනවා ඒ අතින් වුණත් ආචාර්ය උපාධියක් දක්වා කෙනෙකුට යන්න පුළුවන් කියලා. අඩු ගානේ උපාධියකට අපිට ඕනුනේ NVQ 7 ජාතික වෘත්තීය සුසුකම් 7 වෙනි මට්ටම ලබා දෙන්න දිස්ත්‍රික්ක 25ට විශ්වවිද්‍යාල විද්‍යායතන 25ක් හදන්න. යුනිවර්සිටි කොලෙජස්. එතකොට අභිමානකින් යුක්ත මමත් විශ්වවිද්‍යාලයකට යනවා කියලා යන්න පුළුවන් වෙනවා මේ දෑත් දෙපා හසුරු කුසලතා චාලක බුද්ධියේ ඉහෙලින්ම තියෙන දරුවන්ට. ඔවුන්ගේ ඒ ඉතා වැදගත් දායාදය අපි ආරක්ෂා කරලා ඊට වටිනකමක් දීලා ඒක අපේ දලදේශීය නිෂ්පාදනයට එකතු වෙන ආර්ථික ක්‍රියාවලියකට පරිවර්තනය කරනවද නැද්ද කියන සරල ප්‍රශ්න. අවසාන වශයෙන් බොහොම කෙටි කාලයයි අපිට තියෙන්නේ අවසාන වශයෙන් දැන් මේ ඔබතුමා හිතන ලෝකයට අපේ දුව දරුවන් අරගෙන යන්න අපේ සමාජයේ අරගෙන යන්න ඔබතුමා හිතන ලෝකයට ඔබතුමා වගේ කෙනෙක්ට අවස්ථාව දැන් තියෙනවා. ඔබතුමා හිතනවා දැන් මේ මාස දෙක තුනකට ඉස්සෙල්ලා හැදුණු අලුත් රජය ඇතුලේ ඔබතුමාට එහෙම ගමනක් මේ රටේ අනාගතය ඒ දරුවන් අරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මේ චන්දන මට එහෙම විශ්වාසයක් ඇතුව එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්කමක් නැහැ. මට මේ ඇත්ත වශයෙන්ම මේ පහුගිය කාලවල ලැබුණු අත්දැකීම් එක්ක මට හිතෙනවා ඒ වගේ දෙයකට ඉඩ තියෙන්නේ සාමාන්‍යයෙන් 50%ක පමණ ප්‍රමාණයක් කියලා. නමුත් ඇත්තෙන්ම මේ සිහින සැබෑ කරගන්න පුළුවන් නම් මේ රටේ විශේෂයෙන් අනාගත පරපුරේ විශාල මං හිතන්නේ වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. මගේ අසමත් වීම මං දකින්නේ මගේ අසමත් වීමක් හැටියට නෙමෙයි. මම දකින්නේ මේ රටේ අනාගත පරපුර සඳහා ලැබුණේ නැති යම්කිසි ඉතා වැදගත් දෙයක් හැටියටයි මට සැලකෙන්නේ. ඔව්. මට අවසානයේ කියන්න තියෙන්නේ මේ අභියෝගය ගන්න ආචාර්යතුමනි තමන්ගේ ජීවිතයේ අභියෝගය ගත්තා වගේ සිතුවිල්ලක් හිතාගත්තා වගේ ඒ ගමන ආවා වගේ අපේ රටේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ දේශපාලන අභියෝගය ගන්න ඒ පෞරුෂය ගන්න අපි ඔබතුමාලා වගේ දේශපාලකීන්ට මේ අවස්ථාව දෙන්නේ දේශපාලකයෝ නිසාම නෙමෙයි හිතන්න පුළුවන් බුද්ධිමත් ධෛර්යය තියෙන මිනිහෙක් නිසා. ඔබට සුබ දවසක් අනාගතයක් වේවා. බොහොම ස්තුතියි. අන්දන මේ රටට සුබ අනාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.